අයිබෝන් සුපුරුදු පරිදි අද දිනේදීත් අපේම දෙයක් පිළිබඳව මේ අපේ දෙයක් පිළිබඳ කිව්වට අපි අද කතා කරන්න යන්නේ මේ අපේ දෙයකින් ගොඩ නැගිච්ච අපේම මිනිස්සෙක් පිළිබඳව තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ මේ පුද්ගලයා ජීවත් වෙන්නේ ගලේ වෙල ප්‍රදේශයේ. ඔබ හිතන්න මුංචි බඩේ ඉඟුරු කරල් කිහිපයක් විකුණලා අද වෙනකොට කෝටිපති ව්‍යාපාරිකයෙක් බවට පත් වෙච්ච අපූර්ව තරුණයෙක් ගැන තමයි අද දිනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔහු මැද වයසේ පසු වෙන කෙනෙක්. මේ වීඩියෝ එක බලන්න මේ තරුණයාගේ ධෛර්යය බලන්න කොයි ආකාරයෙන්ද කියලා. අද වෙනකොට මේ තරුණයා ඉතාමත් හොඳ තත්ත්වයේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා. ඒ කවුරුත් නෙමේ පුපුදු ස්විට්ස් ලෙස හඳුන්වනවා ගලේවිල ප්‍රදේශෙත් ඒ වගේම අනුරාධපුර ප්‍රදේශෙත් ඒ වගේම තවත් තැන් කිහිපයකම මේ වෙනකොට එම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යනවා. ඉතින් මේ තරුණයා ගැන තමයි අපි අද දිනේදී කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් බලන්න ඔබගේ ජීවිතේටත් මේ තරුණයාගෙන් ගන්න බොහෝ දේවල් තිබී. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබ ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න පුද්ගලයෙක් නම් මොහුගේ ජීවිත කතාව ඔබට වැදගත් වේවි. ඒ නිසාම මේ වීඩියෝ එක නරඹන්න කියලා අපි ආරාධනා කර සිටිනවා. මෙන්න මේ තරුණයා පිළිබඳවයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ගලේවල පුබුදු ස්වීට්ස් පුද්ගලික සමාගම ඇත්තට මං හිතන්නේ අද පුද්ගලික සමාගම කරන දැන්ට අවුරුදු 25කට 26කට කලින් ගත්තාම චූටි බඩරුම් කඩයක් අද මේ තත්ත්වයට අද මේ විදියට සේවක 150 200කට ආසන්න පිරිසක් සේවක නායතනයක් වුණා මං හිතන්නේ මේකත් චූටි වල පටන් ගත්ත පොඩි තැනක් මම විශේෂයෙන් චුට්ටක් කතා කරන්න කැමති අද මේ ව්‍යාපාරෙ මෙච්චර තාක් දුර මේ ආපු ගමනේදී මොකද්ද මේ ආපු පාත්වගෙන පොඩි හැඳින්වීමක් කරන්නම් මොකද මමත් 1996 වසර වගේ වෙනකොට මමත් පාසල් අධ්‍යාපනය හදාන සිසුවෙක්. මගේ අම්මා තාත්තා ගොවිතැන් කටයුතු වල නේදන. එතුමාලට තියෙන ලොකුම ගැටලුව තමයි ඇත්තටම මේක මම ව්‍යාපාරයට යමු ස්වංක්‍රීයව යමු වෙච්ච වගේ අවස්ථාවක් මං හිතන්නේ. මොකද වාගේ බඩරංග වගා කරා මගේ තාත්තා. එතකොට එතුමන්ට අවශ්‍ය වුණා එතුමගේ වෙළඳ මහතුන් ඇවිල්ලා බඩුම් කරල් ටික අරන් යනවා ලොකු කරල් ටික පොඩි කරල් ටික දාලා යනවා. මට අපිට ඊට පස්සේ අපි ඒක අවස්ථාවක් කරගත්තා මේක අපි කොහොම හරි මුදල් කරගන්න ඕනේ කියන පදනම ඉඳගෙන මගේ තාත්තයි සහායක මාත්‍යයි එකතු වෙලා ඉවරලා මේ බඩරංගට තම්බලා විකුණන්න පටන් ගත්තා දඹුල්ල කුණාල පාරයිනේ. ඔන්න ඔතනදී තමයි මං හිතන්නේ මේ පුබුදු ස්වීට් පුබුදු අද ගලේල පුබුදු ස්වීට් පුද්ගලික සමාගම කියන එකේ චූටි තැන පටන් ගත්ත තැන. ඉතින් එතනදී අපේ අම්මා තාත්තර උදව් කරමින් තාත්තයි තාත්තගේ සහායක මාත්‍යයි උදව් වෙමින් කීයක් කරේ අපත යනදී අපි මේ කීයක් කර මුදල් කරමු ගනමුයි කියන සංකල්පය මත ඉඳගෙන මේ තමයි මේක පටන් ගත්තේ. ඉතින් අපි එතනදී මගේ විශේෂයෙන්ම කියන්න ඕන අපිට ඇත්තටම පැහැදිලි ආදායමක් ලැබෙන්න පටන් ගත්තා. මේ බඩන කරලට සමහරලාට අපිට ඇත්තටම එදා තේරුම් දෙයක් අර ලොකු කරලු කොණ්ඩලා වෙද මහත්තයන් ගත්ත මුදලට වඩා අපි තම්බලේ වල චූටි අවි කොණ්ඩලා අපි ඊට වඩා ආදායමක් ගත්තා. අපි එතනදී තමයි අපි මේ ව්‍යාපාරය කියන සංකල්පයට යොමු වෙන්න පටන් ගත්තේ. ගොවිතැන් කරපු අපි ව්‍යාපාරිකයෝ බවට පත් වුණේ එතනදී. මේ ව්‍යාපාරය අද මේ තත්ත්වර ගේන්න මං හිතන්නේ ලොකුම රොකුල වුණේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ඒ මහත්තුරුන් ලබා දුන්න විශේෂයෙන් තාක්ෂණික උපදෙස්. මොකද අපි ව්‍යාපාරයක් කරගෙන ආවට අපි දන්නේ හරියට මොකද්ද යන්න ඕන පාත් එක මොකද්ද කෑම හදනවා කියවට හැදුවට කොහොමද මේක හදන්නේ මොකද්ද ප්‍රමිතියක් කියන්නේ මොනවද කෑම හදන්න තියෙන ස්ටෑන්ඩඩ් ඒ සියලු දේ මං හිතන්නේ මගේ ළඟට ඇවිල්ලා පුළුවන් උපරිමෙන් GMP සහතිකය ගැනීමට උදව් කරලා තියෙනවා මේනකොට. එතකොට මේ අප්‍රව්‍ය කළමනාකරණයේ උපදෙස් ලබා දීලා තියෙනවා සේවක කණ්ඩායම් පරිපාලනයේ උපදෙස් ලබා දීලා තියෙනවා කොහොමද සේවකයෝ කණ්ඩායමක් පාලනය කරන්නේ මම විවිධාකාර වැඩමුළු වලට සහභාගී කරවලා තියෙනවා මම ඊට පස්සේ කරේ ඒ අපේ ක්‍රිසලස ආයතනය හරහා මට ලබා දුන්නා මේ අසුරුම් යන්ත්‍රය ඔවුන්ගේ ප්‍රධානයක් විදිහට මට ලබා දුන්නා ලොකු ලක්ෂ 21 මුදලකුත් එක්ක. ඉතින් ඒකත් අරගෙන මම මේ වෙනකොට මම මගේ අසුරුම් සම්පූර්ණ වෙනස් කරලා මේ වෙනකොට නව ව්‍යාපාරික කාණ්ඩයක් හොයාගෙන අලුතෙන් ප්‍රදේශ ප්‍රදේශවල ගිහිලා ලොකු ලොකු ව්‍යාපාරික ස්ථාන බලලා
ඔවුන්ට බඩු බාණ්ඩ බෙදා හැරීම ඒත් එක්ක මම මේ වෙනකොට ඒ ආශ්‍රයෙන් නව රැකියා මාසයකට හය ගානේ අලුතෙන් වැඩි කරමින් යනවා. එතකොට රියදුර සහායකලත් එක්ක මේ බෙදා හැරීම නියෝජිත වෙනොත් එක්ක ඉතින් මං හිතන්නේ අපි යන්න ඕන පාත් එක ලොකු වෙනසක් කරලා දුන්නා. ඉතින් නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න මං හිතන්නේ මගේ ජීවිතේ නම් මං දකින එකම දේ තමයි අවදානම් දැරීමේ හැකියාව. අනිත් එක අපි බය නැතුව ණය වෙන්න ඕන. ණයක් වුණ නැත්තම් මනුස්සයෙකුට ගමනක් නැහැ. ණයක් වෙනවයි කියන්නේ අපි ඒ ණය අරගෙන ඇත්තටම වැරදි වැඩක් කරන්නේ නැත්තම් නාස්ති කරන්නේ නැත්තම් කවදාකවත් අපිට වරදින්නෙත් නැහැ. ණයක් නොගෙන මං හිතන්නේ කවදාකවත් මේ ගමන සාර්ථක වෙන්නෙත් නැහැ. මොකද අවදානම් දැරීමේ හැකියාව අපිට අවදානමක් දරන්න පුළුවන් නම් අපි ඒ අවදානමෙන් මිදෙන්න අපි වැඩ කරන්න ඕනනේ. මම දකින එකම දේ තමයි ඕනම පොඩි තැනක හිටියට අනිත් එක ඕනම කෙනෙක් හිතන්න ඕන අපිට මේක නෙමෙයි. දැන් මම ඉන්නේ චූටි එළවලු කඩයක් කර හිටියන මම හිතන්න ඕන මම සුපර් මාකට් එකක් මට තියෙන්නේ කියලා. මොකද මනස මානසිකත්වය කියන එක පැහැදිලිව තියෙන්න ඕන අර ධනාත්මක චින්තනය. හැම වෙලාවෙම හිතන්න ඕන අපිට කරන්න බැරි දෙයක් නෑ. අපිත් මනුස්සෙක්. ඒතකොට නවලෝක මාත්‍යා මේ වගේ තැනක ඉන්නවා නම් අපිත් ඒ වගේ ඉපදිච්ච අපිත් ඒ වගේ මනුස්සෙක් අපිටත් පුළුවන්. ඒතකොට අපිට ව්‍යාපාර කියන ඒවා මේ ගොඩනගා ගන්න කාගෙවත් අවසර ඕනේ අපිටත් පුළුවන්. අන්න ඒ වගේ ධනාත්මක චින්තනය අවදානම් දැරීමේ හැකියාවයි ණයට බය නොවීමයි තමයි මන්නම් දකින්නේ මගේ ව්‍යාපාර ශේෂ්ත්‍රය මෙච්චර දුරක් ආපු ගමනේ ප්‍රධානම හේතුව.